හොඳයි අයිබෝන් දගුණේ සියලු දෙනාටම අපි එහෙනම් පන්තියක් කියන්නත් අමාරුයි අපි කොහොමද හඳුන්වන්නේ අපි මෙහෙම කියමු 2023 ඒල්වල විභාගයට මේ වෙනකොට මුහුණ දීලා ඉන්නවාලා ඉදිරියේදී තවත් විභාගයකට මුහුණ දෙනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ විභාගය ඇත්තටම ඉවරයි කියලා අපිට කියන්න බෑනේ. ඔයාලට තව කොටසක් තියෙනවා ඔයාලගේ DSP විෂයට අදාළව. ඉතින් අද අපි මේ මුහුණ ගැහිලා තියෙන්නේ නැත්නම් අපි මේ ලයිව් සම්බන්ධ වෙලා තියෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ යම් විදිහකින් ඔයාලගේ මේ DST කියන විෂයට අදාළව කොහොමද මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක සිද්ධ වෙන්නේ සහ ඒ එක එක කොටසට කොහොමද ලකුණු වෙන් වෙන්නේ කියන එක පිළිබඳව පූර්ව පැහැදිලි කිරීමක් සහ ඉදිරියේදී ඔයාලගේ මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට අපි කොහොමද පුහුණු වීම කටයුතු කරන්නේ පෙර සූදානම් වීම කරන්නේ කියන එක පිළිබඳව ඔයාලට යම් දැනුවත් කිරීමක් කරන්න. ඊට කලින් මං චුට්ටක් ඔයාලට මම ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. සමහර විට මෙතන ඉන්න යම් පිරිසක් මාව අඳුරනවා, මාව දන්නවා. මං හිතන්නේ අපේ තීරි පන්ති වලට ආපු දරුවොත් මේ සමූහය තුළ නැත්තම් මේ වෙලාවේ මේ දේශනයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතර මං හිතනවා මාව නොදන්න යම් කෙනෙක් සමහරට ඉන්න පුළුවන්. එයාලා වෙනුවෙන් චුට්ටක් කවුද මං කියන එක ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරන්න මේ විදිහට. තුට නමින් සමීර විජේපුරුප්පු. තුට පාසල් ගුරුවරයෙක්, ජෛව පද්ධති තාක්ෂණ වේදේ නැත්තම් අපි කෙටියෙන් කියන DST විෂය උගන්වන ජාතික පාසලක ගුරුවරයෙක්. තුට මේ වෙනකොට අවුරුදු 10ක් සම්පූර්ණ වුණා. ඇත්තටම හරියටම ඊයේ කියන දවසට මගේ පාසල් ගුරු ජීවිතයට වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒහා එතකොට සමාන කාලයක් උපකාරක පන්ති මෙහෙවනවා. ආසන්න වශයෙන් වසර 10ක් නැතත් වසර 9ක වගේ කාලයක් ඉඳලා එතකොට උපකාරක පන්ති පවත්වනවා මේ BST කියන විෂය සඳහා. ඉතින් මම ඒ පිළිබඳව පොඩ්ඩක් ඔයාලට මතක් කළේ, එතකොට ඔයාලා දන්නවා දරුවනේ තාක්ෂණ වේදයේ විෂය ධාරාව ආරම්භ වෙන්නේ 2013 වසරේ. පළමු වරට තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ විභාගයක් පවත්වන්නේ 2016 2015 වසරේ. ඉතින් 2015 වසරේ ඉඳලා මේ වෙනකොට 2015 16 17 18 19 20 21 22 අවුරුදු 8ක් මේ විභාගයේ පවත්වලා තියෙනවා. අවුරුදු 9ක් විභාගයේ පවත්වලා තියෙනවා. ඔයාලගේ අවුරුද්දත් එක්ක අපි ඒක අතහැරියොත් අවුරුදු 8ක් විභාගයේ සම්පූර්ණ විභාගයක් පවත්වලා තියෙනවා. තාම ඔයාලගේ කොටසක් තියෙන නිසායි මම එහෙම කියන්නේ. ඒතකොට ඒ අවුරුදු 8ක කාලය තුළ එක අවුරුද්දක් හැරෙන්න, ඇත්තටම කොරෝනා තිබුණු කාලයේ කොරෝනා උද්ගම වෙච්ච අවුරුද්දේ විභාගයට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට සම්බන්ධ වුණේ නැහැ. ඒ අවුරුද්දේ ඇත්තටම මේ ස්ථානීය පරීක්ෂණය කියන විභාගය විතරයි, නැත්නම් ඒ කොටස විතරයි ඒ අවුරුද්දේ පැවැත්වෙත්. ඒකට සම්බන්ධ වුණේ නැහැ ඒ තිබුණු වාතාවරණයත් එක්ක. ඒ හැරෙන්න ඉතුරු අවුරුදු 7ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සම්බන්ධ වුණ ගුරුවරයෙක් තමයි ඔයාලා ඉස්සරහට මේ ඇවිල්ලා අද මේ කතාව මේ විදිහට දිග හරින්නේ. ඉතින් මං ඒ කතාව කිව්වේ මේ ප්‍රායෝගික පරීක්ෂණයේ පිළිබඳව මනා අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක් තමයි ඔයාලා ඉස්සරහා ඉන්නේ. ඒ නිසා මේ ප්‍රායෝගික පරීක්ෂණයේ සම්බන්ධව යම් වැඩක් කරන්න ඒ අවශ්‍ය ඒ හැකියාව, ඒ කැපැසිටි එක, ඒ අයිතිය තව විදියකින් කියනවා නම් මා සතුයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඔයාලට මේ වැඩසටහනට
දිගින් දිගටම සම්බන්ධ වුණොත් මාත් සමග ඔයාලට මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙන එක ඇත්තටම අමාරු දෙයක් වෙන්නේ නෑ. ඔයාලට මේකෙන් ඒ දෙන ලකුණු ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ගන්න අවශ්‍ය නියමිත මඟ පෙන්වීම ඔයාලට කරන්න පුළුවන්. ඒ හැකියාව ඒ අවශ්‍ය සුදුසුකම් ටික සියල්ල සපුරපු කෙනෙක් තමා ප්‍රතිවාල ඉස්සරහනේ ඉන්නේ. නැවත කිව්වොත් මේ දක්වා පැවති සියලුම ප්‍රායෝගික පරීක්ෂණවල එක වර්ෂයක විතරක් මට මතක 2021 කියන වර්ෂයේ විතර මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ මම නැවත කිව්වා ඒ පැවති කොරෝනා තත්ත්වයත් එක්ක ඒ අවුරුද්දේ සම්බන්ධ වුණේ නැහැ. ඒ හැර අනිකුත් සියලුම වසරවල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු කරලා ඒ දරුවන් කරන අඩුපාඩු දැකලා ඒ දරුවන් ලියන පිළිතුරු පත්‍ර බලලා ඒ හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්ත කෙනෙක් තමයි ඔයාලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒක එක කාරණයක්. උට ඔයාලට යම් විශ්වාසයකින් මෙතන රැඳී ඉන්න පුළුවන් කියලා මම හිතනවා ඒ දේත් එක්ක. හරි. උට ඒ මම පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් ඔයාලට කළේ මොකද පළවෙනි දේ තමයි ඔයාලා මාව දැනගන්න සහ මං කෙරෙහි යම් විශ්වාසයක් ඔයාලා තුළ තියෙන්න ඕන අපිට ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න නම්. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි කතාව එතනින් මම අවසන් කරනවා. දැන් දෙවෙනි කතාවට එන්නම්. දෙවෙනි කතාව අපි මේ අපේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක පිළිබඳව පොඩ්ඩක් කතා කරමු දරුවනේ. ඔයාලා දන්නවා අපේ BST කියන විෂය තුල අපිට ලිඛිත පරීක්ෂණයක් සහ මේ ප්‍රායෝගික පරීක්ෂණය කියන පරීක්ෂණ දෙක තියෙනවා. ලිඛිත පරීක්ෂණයේදී ඔයාලට ලකුණු මුළු ලකුණු 100ෙන් ලකුණු 70ක් හිමි වෙනවා. ඉතුරු ලකුණු 30 ඔයාලා අරගන්න ඕනේ මේ ප්‍රායෝගික පරීක්ෂණයට සම්බන්ධ වෙලා. තව දෙයක් මම මෙතනදී දැනුවත් කරන්නම්. ඔයාලා අනිවාර්යෙන් ප්‍රායෝගික පරීක්ෂණයට සම්බන්ධ විය යුතුයි කියන එක මතක තියාගන්න. නැති වුණොත් ඔයාලගේ ලිඛිත කියන ඔයාලා ලියපු පේපර් එකේ ලකුණවත් ඔයාලට එවන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න දරුවනේ. ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයට සම්බන්ධ වෙන්න ඔයා ගිහිල්ලා කිසිම පරීක්ෂණයක් නොකලත් කිසිම උත්තරයක් නොලිව්වත් ඔයා එතන පුද්ගලයෙක් විදියට ෆිසිකලි ගිහිල්ලා අස්සන දාලා හරි එන්න ඕන. ඔයාගේ රිසල්ට් එකක් විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන්නම්. බැරි වෙලාවත් ඔයා ප්‍රැක්ටිකල් එක්සෑම් එක ඇබ්සන්ට් වුණොත් ඒක ඔයා සමස්ත විභාගයේම ඇබ්සන්ට් වුණා විදියට තමයි සලකන්නේ. ඒකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. මම හිතනවා මෙතන ඉන්න කිසිම දරුවෙක් ප්‍රැක්ටිකල් එක්සෑම් එකට නොයා ඉන්නේ නැහැ. මොකද මෙච්චර උමනාවක් තියෙනවා මෙහෙම පන්තියකටත් මෙහෙම දේශනයකටත් අද සම්බන්ධ වෙනවා නම් ඔයාට අනිවාර්යයෙන් මේක ගොඩ දාගන්න ඒ අවශ්‍යතාවයේ තියෙන නිසානේ මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ සමහර දරුවෝ ඉන්නවා මේකට එන්නේ නැහැ එන රිසල්ට් එකක් ඒ කියලා මතක තියාගන්න. රිසල්ට් එකක් එන්නේ නැහැ තරු ලකුණු තුනක් තමයි එන්නේ. හරිද? ඒක මතක තියාගන්න. රයිට්. මම නැවත අර කාරණයට පුතේ එන්නම්. එතකොට ලිඛිත පරීක්ෂණයේදී වාට මං කිව්වා අපිට ලකුණු 70ක් හම්බ වෙනවා. ඉතුරු ලකුණු 30 පුතේ අපි ගන්න ඕනේ ප්‍රායෝගික පරීක්ෂණයට. එහෙනම් අපි දැන් ලිඛිත පරීක්ෂණයේ ලිඛිත පේපර් එක ගැන මෙතනින් එහාට කිසි දෙයක් කතා කරන්නේ නැහැ. මොකද ඒක දැන් ඉවරයි. ඒ ගැන කතා කළා කියලා අපිට වැඩකුත් නැහැ. සමහර අය හොඳින් මුහුණ දුන්නා. සමහර අය යම් යම් අඩුපාඩු වෙන්න ඇති. දැන් ඒ ගැන අපි පසුතැවුණා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි බලන්න ඕනේ අපිට ඉතිරි වෙලා තියෙන මේ ලකුණු 30න් අපි උපරිමේ කොහොමද එකතු කරගන්නේ. ඒ පහුගිය ලිඛිත පරීක්ෂණයේ අපි අතින් සිද්ධ වුණු අඩුපාඩු කොහොම හරි මගහරවගෙන දැන් වාට ටිකක් හරි තේරෙනවා ඇතිනේ. ඒ කියන්නේ ආතින් යම් අඩුපාඩුවක් වුණා නම් ඔයා විභාගයට සූදානම් වුණා මදි කියලා දැන් අඩුමතරමේ තේරුම් අරගෙන හරි ඇතිනේ. එහෙම කවුරු හරි ඉන්නවනන්නේ. ඒ නිසා මේකට වැඩි උනන්දුවක් දක්වන්න මේකෙන් කොහොම හරි අඩුමතරමේ ලකුණු 25 හෝ ඊට ඉහා ලකුණක් ගන්න අපි ට්‍රයි කරමු. බැරි නෑ ප්‍රැක්ටිකල් එකේ අපිට එහෙම සාමාන්‍ය ලකුණු 25 කියන මට්ටමට ලේසියෙන් එන්න පුළුවන්. හරිද? එතකොට ඒකට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න තමයි මං අද ඔයාලා ගාවට මේ මාර්ගගත ක්‍රමයට නැත්තම් මේ සූම් තාක්ෂණය ඔස්සේ ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපි කිව්වපොත්තේ අපේ ප්‍රායෝගික පරීක්ෂණයට හරි ප්‍රායෝගික පරීක්ෂණයට අපිට ලකුණු හම්බ වෙනවා එතකොට 30. හරිද? ලකුණු 30ක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණය කොටස්
තුනකින් සමන්ත අපිට කියන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. ඒක අපි සාමාන්‍ය නම් කරනවා A කොටස සහ B කොටස විදිහට. මේක පළවෙනි දවසේ අපි චුට්ටක් තේරුම් අරගෙන යන්නේ ඒක වැදගත් ඉස්සරහට. හරි, පුරවට ප්ලෑන් එකක් ගහන්න පුළුවන් මේ වෙන්න තියෙන දේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් නේ. හරි, එතකොට පුතේ A කොටස සහ B කොටස කියලා කොටස් දෙකක් මේකේ තියෙනවා. හරි, එතකොට A කොටස කියලා පුතේ අපි කියන්නේ, මම මේකට අදාළ පොඩි ස්ලයිඩ් එකකින් පොඩි පැහැදිලි කිරීමක් ඉස්සරහට ඔයාලට කරනවා. A කොටස කියලා කියන්නේ ස්ථානීය පරීක්ෂණය කියන එක. ස්ථානීය පරීක්ෂණය, හරි, අපි සාමාන්‍යයෙන් මේකට ඉංග්‍රීසියෙන් කියනවා ස්පොට් ටෙස්ට් එක. හරි, මේක ගොඩක් වැදගත්. දැන් මං විශේෂයෙන් ඔන්ලයින් පන්තියේදී වැඩි බරක් දෙන්නේ මේ ස්පොට් ටෙස්ට් එක. හරිද, මේකේ උපරිම ලකුණු ප්‍රමාණය අරගන්න අවශ්‍ය ඒ පසුබිම හදලා දෙන එක තමයි මම වැඩි බරක් දෙන්නේ මේ ඔන්ලයින් පන්තිය තුළ. ෆිසිකල් පන්ති අපි වෙනම පවත්වනවා B කොටසට. ඒ වගේම B කොටසට අදාළව යම් සහයක් යම් සපෝට් එකක් ඔන්ලයින් හරහා දෙනවා. නමුත් ඇත්තටම ඇත්තම කාරණය නම් B කොටස අපි හරියට කරගන්න ෆිසිකලි සම්බන්ධ වීම වැදගත් වෙනවා. රයිට්. එතකොට පුතේ A කොටස කියන්නේ මං කිව්වා ස්ථානීය පරීක්ෂණය නැත්නම් ස්පොට් ටෙස්ට් එක. හරිද? එතකොට මේකට අපිට ලකුණු හම්බ වෙනවා 15ක්. හරිද? එතකොට අර ලකුණු 30න් භාගයක් අපිට මේ A කොටසට හම්බ වෙනවා. එතකොට මේක අපිට මේකත් මතකයන් ප්‍රැක්ටිකල් එක දවස් 3ක් යනවා. ඔයාලට දවස් 3ක් ඔයාලගේ ප්‍රැක්ටිකල් මධ්‍යස්ථානයට යන්න වෙනවා. එතකොට පළවෙනි දවසේ ඔයාලට තියෙන ස්ථානීය පරීක්ෂණය කියන එක. රයිට්. පුතේ මේක මේ වගේ දෙයක්. මේකට ඔයාලට ප්‍රයෝගික කාලයක් තමයි හම්බ වෙන්නේ කාලය වශයෙන් ගත්තොත්. මෙතන ස්ථාන 30ක් තියෙනවා. ඔයාලගේ දැන් ඔයාලේ පන්ති කාමරය තුල ඔයාලා ඉස්කෝලේ තාම අමතක වෙලා නැතුව තියෙනනේ. එතකොට ඉස්කෝලේ ඔයාලට තිබ්බ ටේබල් එක තියෙන්නේ අන්න ඒ ටේබල් උඩ. ගොඩක් දුරට අපි ටේබල් එකක් හෝ දෙකක් සෙට් කරලා ඒ ටේබල් උඩ යම් නිදර්ශක තියෙනවා. ඒ කියන්නේ අපේ විද්‍යාගාරයේ තියෙන උපකරණයක් වෙන්න පුළුවන්, උපකරණ කීපයක් වෙන්න පුළුවන්. අපි බාහිරින් හොයාගත්ත නිදර්ශකයක් වෙන්න පුළුවන්. හරි. ඒත් ඒ වගේ අපි නිදර්ශක තියෙනවා. එයලා ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමක් තමයි මේක කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ඔයාලට මුලින් මේ ඔයාලගේ විභාග මධ්‍යස්ථානයේ අදාළ පන්ති කාමරයට යනකොට ඔයාලට පේපර් එකක් හම්බ වෙනවා. මම ඒ හම්බ වෙන පේපර් එක චුට්ටක් කොයි වගේද කියලා. ඔව් පුතේ, ඔයාලට තියෙන ගැටලුත් අහන්න එක හොඳයි. ඔයාලට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට වෙනම ඇඩ්මිෂන් එකක් එවනවා. ඒක ඔයාලට කියනවා පාසල් අයදුම් කරුවෙක් නම් ඔයාලගේ පාසලට ඒක එවනවා. ඊට පස්සේ පාසල හරහා ඔයාලට දැනුවත් කරાવી ඇඩ්මිෂන් එක ගන්න එන්න කියලා. ඔයා පෞද්ගලික අයදුම් කරුවෙක් නම් ඔයාලට එක්සෑම් එකේ ඇඩ්මිෂන් එක තැපැල් මගින් ලැබුණා වගේම ඔයාලට මේකේ ඇඩ්මිෂන් එකක් තැපැල් මාර්ගයෙන් ලැබෙනවා. නැවත මේකට ඇප්ලිකේෂන් දාන්න අවශ්‍ය නැහැ. විභාගයට ඉල්ලුම් කරපු, කියන්නේ විභාගේ ලිව්වා හෝ නැතා විභාගයට ඉල්ලුම් කළානේ. ඔයාලා ඉල්ලුම් කළා නම් ඒ කියන්නේ ඔයාලට ඇඩ්මිෂන් එකක් ආවනේ. ඒ හැමෝටම අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එක්සෑම් එකටත් ඇඩ්මිෂන් එකක් එනවා. ඒක ගැන කලබල වෙන්න එපා. අර මම කියපු විදිහට පාසල් අයදුම් කරුවෙක් නම් ඒක ඔයාගේ පාසලට එවනවා. ඒ හරහා ගන්න පුළුවන් පාසලට ගිහිල්ලා. ඊළඟට පෞද්ගලික අයදුම් කරුවෙක් නම් ඒක තැපැල් මාර්ගයෙන් ඔයාලගේ ගෙදරට එවනවා. හරිනේ, හොඳයි. ඉතින් ඒ විදිහට ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි, මම දැන් ඔයාලට මෙතන උත්සාහ කළේ පුතේ මේ ස්ථානීය පරීක්ෂණයක ස්වභාවය චුට්ටක් මේ වෙලාවේ පුළුවන් විදියට ඔයාලට පොඩ්ඩක් පෙන්නුම් කරන්න. එතකොට මෙන්න මෙහෙම කතාවක් උතන තියෙන්නේ. අපි ඉදිරියේදී කරන ප්‍රසන්ටේෂන් එකකම කොටසක් මම මෙතන පාවිච්චි කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කිරීමක් කරනවා දැම්මා. හරි, අපි පළවෙනි ස්ථානීය පරීක්ෂණයට අදාළව ප්‍රසන්ටේෂන් එක මම මෙතන පාවිච්චි කරනවා. අපි ඉදිරියේදී මේ වගේ වැඩසටහනක් කරන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා උන සරලම උපකරණයක්, එහෙම නැත්නම් සරලම ප්‍රශ්නයක්. එතකොට මෙතන තියෙන්නේ ඔයාලා දන්නවා
අපේ විද්‍යාගාරය අපිට හමුවන ස්වයංක්‍රීය වර්ෂාමානය කියන එක දරුවනේ. එතකොට මේක දැන් මම අර කියපු විදිහට ඔයාලගේ ඒ ටේබල් එක උඩ තියෙනවා. එතකොට ඒ ටේබල් එකේ ගහලා තියෙනවා ස්ථානය කියලා නම් ගහන්නේ අංක 1 කියලා ගහනවා. එතකොට ඒ ටේබල් එකේ අංක 1 කියලා ගහලා තියෙනවා. හරිද? එතකොට ඊට අමතරව දැන් මේ උපකරණය ෆිසිකලි තියෙනවා. අපි මෙතන රූප සටහනක් පාවිච්චි කරලා තියෙන මේ උපකරණය භෞතිකව තියෙනවා. සමහර උපකරණ විද්‍යාගාරයේ නැතිව තිබුණොත් ඒක රූප සටහනක් මගින් ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. හරි. එතන මේක අපිට විද්‍යාගාරයේ තියෙන නිසා අනිවාර්යයෙන් මේක ෆිසිකලි අපේ ටේබල් එක උඩ තියෙනවා. එතන මේ ප්‍රශ්නේ ගොඩක් දුරට තියෙන ප්‍රශ්න අපි වෙනම බැලුවොත් දැන් මේක දැන්ට අපිට කොටස් දෙකක් නම් කරපු ස්වභාවයක් පේනවා. නේද? රයිට්. එතන මම මේකෙම දැන් ඊට අදාළ ප්‍රශ්න වලට පොඩ්ඩක් ඔයාලව යොමු කළොත් පුතේ මෙන්න මෙහෙම ඔයාලට පේපර් එකක් හම්බ වෙනවා. හරි, මෙන්න මේ ආකාරයේ පේපර් එකක් අර විභාගයේ පවත්වනේ පන්ති කාමරයට යනකොට ඔයාලට හම්බ වෙනවා. පේනව නේද? එතන මේ අපි ඔයාලට ඉස්සරහදී මේ සියලු papers මම PDF විදියට එවනවා. හරි. එතන මේ තාම මේකේ headings එව නම් වෙනස් කරලා නැහැ. තාම 2022 කියලා තියෙන්නේ මේකේ. එතකොට දැන් මේ තියෙන්නේ ඔයාලට දෙන paper එක. හරි. එතන මේ paper එකේ තියෙනවා අර පළවෙනි ස්ථානයට අදාළ ප්‍රශ්නය. මෙන්න තියෙනවා උපකරණයේ චුට්ටක් ඔළුවේ ඇතිනේ මේ උපකරණය නම් කරන්න කියලා තියෙනවා. එතන උපකරණය අපි දැක්කා එක ස්වයංක්‍රීය වර්ෂාමානයේ තියෙන තැසේහි A හා B කොටස් නම් කරා. හරි. ඉතින් ඔන්න ඔය වගේ තමා එතකොට ඔය ස්ථානීය පරීක්ෂණය සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්ථානයේ තියෙනවා සාමාන්‍ය මේ එක ස්ථානයක පිළිතුරු ලිවීමට අපිට වෙන වෙන කාලය දරුවනේ විනාඩි 2ක්. හරිද? දැන් අපි මේක ප්‍රැක්ටිස් වෙන්න ෆිසිකලි පරීක්ෂණ කීපයක් කරමු. ප්‍රැක්ටිස් එකක් ගන්න නැත්නම් අපි වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය ඔන්ලයින් කරන්න. මොකද ස්ථානීය පරීක්ෂණ ගොඩාක් සූදානම් කරනවා කියලා කියන්නේ ඒක හරි අපහසු කාර්යයක්. ඒක ලේසි නෑ. මොකද අපි දැන් මේ විභාගයට වුණත් ඔය එක දවසක ස්පොට් ටෙස්ට් එකක් ඇරේන්ජ් කරන්න ලොකු කාර්ය මණ්ඩලයක් ආසන්න වශයෙන් ගුරුවරු 6 දෙනෙක් සහ ඒක ඒ ගුරුවරුන්ට සහායක කාර්ය මණ්ඩලයක් වෙනම එකිනෙකට එක ගානේ වගේ ඉන්නවා. හරිද? ඊට පස්සේ වෙන තව සහායක අය ඉන්නවා. භාණ්ඩ උපකරණ හොයන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. හරිද? එහෙමත් ඉඳලා අපි දවසක් විතර කැප කරලා තමයි මේ ස්ථානීය පරීක්ෂණයක් හරියට වලඟ විභාගයේදී සූදානම් කරන්නේ. ඒක ලොකු කතාවක්. හරි අමාරුයි එතකොට. ඒක නිසා අපිට ෆිසිකලි ගොඩාක් මේ ස්පොට් ටෙස්ට් අරේන්ජ් කරන්න අමාරුයි. අපි හුරුවක් පෙරහුරුවක් විදිහට ස්පොට් ටෙස්ට් කීපයක් ෆිසිකලි කරනවා. අපි වැඩි ප්‍රමාණයක් ආවරණය කරන්නේ ඔන්ලයින් ක්‍රමයට. මොකද අපිට ඒක වඩා පහසුවේ. හරිද? එතකොට මෙතනදී දැන් අපි එක ස්ථානයක පිළිතුරු ලිවීමට මං කියවනේ අපිට විනාඩි 2ක කාලයක් වෙන් වෙනවා කියලා. ඒ විනාඩි 2ක කාලය ගෙවුනට පස්සේ යම් සීනු නාද කිරීමක් වෙනවා. එතකොට මේ සීනු නාද කිරීම කළාට පස්සේ ඔයා ඊළඟ ස්ථානයට මාරු වෙවි විනාඩි 2කින් 2කට යනවා. එතකොට ඒ ඔයා ඒ අදාළ නිදර්ශක දිහා බලලා ඒ ප්‍රශ්නයට අදාළව පිළිතුරු ලිවීම කරනවා. ওই විදිහට අර ස්ථාන එහෙම ආවරණය කරනවා පැයක් ඇතුළත. හරි. ඉතින් ওই විදිහට තමයි දරුවනේ ඒක යන්නේ. එතකොට ඒක අපි සම්පූර්ණ කරපුවාම අපිට ලකුණු 15ක් ලබා ගැනීමේ හැකියාව තියෙන මතක තියාගන්න. ගොඩක් අය මේ හිතනවා ස්ථානීය පරීක්ෂණය ලේසි. කරන එක තමයි අමාරු අපිට. අර ඒක අර හිතෙච්ච චකිතයක් වගේ තියෙනවනේ. නමුත් දරුවනේ මතක තියාගන්න අපේ දැන් මං කියවනේ අවුරුදු 7ක අත්දැකීමකින් කියන්නේ කවුරුදක් අතෑරියා. අවුරුදු 7ක අත්දැකීමෙන් කියන්නේ ළමයිට වැඩිම අඩු ලකුණු ප්‍රමාණයක් يعني වැඩි ළමයි ප්‍රමාණයකට අඩු ලකුණු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන ස්ථානීය පරීක්ෂණේ. අර සාමාන්‍ය ස්ථානීය පරීක්ෂණේ අපි ලකුණු දෙනකොට දෙන්නේ ලකුණු 300ෙන් දෙන්නේ. ඒතර ලකුණු 300ෙන් සාමාන්‍යයෙන් ළමයි 150ක් ඒ සෙන්ටර් එකට විභාගයට මුහුණ දෙන්න ආවොත් දරුවනේ ළමයි 10කටවත් නෑ ලකුණු 200ෙන් එහා. මේ බොරු නෙමේ කියන්නේ. හරිද? ලකුණු 200ෙන් එහා 300ෙන් 200ෙන් එහා ළමයි 10කටවත් නෑ. බහුතරයක් ඉන්නේ 300ෙන් 150 සහ 200 අතර. බහුතරයක් ඉන්නේ. හරි. ඉතින් යම් යම් කෙනෙක් හිතනවා නම් ස්ථානීය පරීක්ෂණය අපිට දේශියෙන්ම කරගන්න පුළුවන් කියලා වරදව තේරුම් ගන්න එපා. මේකට අපිට අපව අපේ සම්පූර්ණ සිලබස් එක තුලම තියෙන දැනුම අවශ්‍ය වෙනවා.
හරිද? ඒක නිසා මේකට විශේෂ අවධානමක් දීලා වැඩි ටික කරගන්න. මොකද කොතනින් කොහෙන් අහයිද කියලා අපිට කියන්න අමාරුයි. right. මං එතනින් එහාට ඒ ගැන කතා කරන්න අපි දැන් ඉස්සරහට මේ වැඩසටහන කරනකොට ඔයාලට තව මේක පැහැදිලි වේවි. ඊළඟට දරුවනේ B කොටස ගත්තහම මේකේ කොටස් දෙකක් තියෙනවා B1 සහ B2 කියලා. පැහැදිලිද? B1 සහ B2. එතකොට මේ B1 සහ B2 කියන දෙකම අපි කරන්න ඕන. පැහැදිලිද? ඒ කියන්නේ ගුරුවරයෙක් ඉස්සරහා, හරිද? ඒ කියන්නේ පරීක්ෂකවරයෙක් ඉස්සරහා අපිට ලැබෙන පරීක්ෂණය අපි කරලා පෙන්නන්න ඕන. හරි? එතකොට ඒ පරීක්ෂණයේ කරන පියවරවලට අදාළව ලකුණු දෙන නිර්ණායක සහිත කොළයක් විභාග දෙපාර්තමේන්තුවෙන් එවලා තියෙනවා. ඔයා ඒ කරන පියවරට අපි ලකුණු ලබා දීමක් කරනවා. හරි. එතකොට මේ වගේ ආකෘති පත්‍ර මම ඔයාලට ඉදිරියේදී ලැබෙන්න සලස්වන්න. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒ ලකුණු ලබා දෙන ඒ ෂීට් එකක් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන ඒවා මට බලා ගන්න පුළුවන් වේ. හරි. එතකොට මේක වෙන වෙනම දවස් දෙකක තියෙන්නේ. මම නැවත කියනවා ඔන්න. එතකොට ඔයාලට දවස් තුනක් මං කියන්න වෙනවා. එතකොට B1 එක දෙවෙනි දවසේ, B2 එක තුන්වෙනි දවසේ තියෙනවා. මේක පරීක්ෂණයකට පුතේ ඔයාලට විනාඩි 30ක කාලයක් හම්බ වෙනවා. මේකට විනාඩි 30යි අරකට විනාඩි 30ක් විදිහට එතකොට කාලය වෙන් වෙලා තියෙනවා. එතකොට මේ එකකට ලකුණු 7.5ක් හම්බ වෙනවා. එතකොට තමයි ලකුණු 30 සම්පූර්ණ වෙන්නේ. පැහැදිලිද? මෙතන 7.5ක් තියෙනවා. මෙතන 7.5ක් තියෙනවා. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට සිලෙක්ට් කරගත්ත, තෝරාගත්ත ප්‍රැක්ටිකල් 10ක් තියෙනවා. හරි? ඒ අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තුව විසින් තෝරාගන්න ප්‍රැක්ටිකල් 10ක් තියෙනවා. ඒ 10න් 5ක් මේ B1 එක ඇතුලේ තියෙනවා. ඒ 10න් 5ක් නැත්නම් ඉතිරි 5ක් B2 එක ඇතුලේ තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි එක වෙලාවකට එක ඒ පන්ති කාමරයකට ළමයි 15 දෙනෙක් ගන්නවා. හරිද? 15 දෙනෙක් ගන්නවා. 15 දෙනාට චිට් 15ක් දෙනවා. ඒ චිට් ඇතුලේ ලියලා තියෙන්නේ මේ පරීක්ෂණ අංකය. හරි, මේක අපි සාමාන්‍යයෙන් නම් කරනවා. දැන් B1 එකේ වනම් මං කියන්නේ ඒක ඇතුලේ 5ක් තියෙනවා කියලා පුතේ. ඒවා නම් වෙනවා B1 T1, B1 T2, B1 T3, B1 T4, B1 T5 කියලා ඔහොම නම් වෙනවා. එතකොට මේ වගේ නම් කරපු චිප් 15ක් තියෙනවා. ඒ චිප් 15 ඇතුලේ මේ හැම එකකින්ම තුන තුන තියෙනවා. B1 T1 තුනයි, B1 T2 තුනයි, B1 T3 ඔහොම හැම එකකින්ම තුන තුන චිප් 15ක් තියෙනවා. එතකොට අපි ඒ ළමයි 15ක් ගන්න. සමහර වෙලාවට ළමයි 15ම නැති වෙන්න පුළුවන්. ඒකක් වැඩි හිතන්න ඇතුවින් මෙතනදී. එතකොට එක ළමයි අර චිප් එක ගන්නවා. එතකොට ඔහුට ලැබෙන චිට් එක B1 T2 නම් ඔහු ඒ තමන්ට අදාළ මේසයට ගිහිල්ලා එතන කියලා තියෙන පරීක්ෂණය කරන්න ඕන. එතනදී ඇතුළට ඒ වාලයි ටේබල් එකට ගියාට පස්සේ අපි වාලට පොඩි පේපර් එකක් දෙනවා. ඒ පේපර් එකේ වාට කරන්න ඕනේ මොකක්ද කියන එක දීලා තියෙනවා. ඒක ඒ කියලා තියෙන එක බලලා එතකොට ඔයා ඒ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. එතකොට සාමාන්‍ය එක ගුරුවරයෙක් එකවර ළමයි 5 දෙනෙක් සාමාන්‍ය නිරීක්ෂණය කරනවා. සියලුම ළමයි ආවොත් නැත්තම් සමාලාට අඩු වෙන්න පුළුවන්. හරිද? ඒක ඔය විදිහට තමයි ඒ කියන්නේ. දෙවි B2 එකක් උත් එහෙම තමයි. හරි? ඒකෙත් අර ප්‍රැක්ටිකල් පහ එක ප්‍රැක්ටිකල් එකකට චිප් තුන ගන්න, චිප් 15ක් තියෙනවා. ඔයා පන්ති කාමරයට යනකොටම ඔයාට චිප් එකක් දෙනවා. ඒ වාට ලැබෙන චිප් එකට අනුව ඔයා ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. කිසිම විදිහකින් අපේ BST outdoor practicals නෑ. සියල්ලම පන්ති කාමර ඇතුලේ කරන්න. ඒක නිසා මොන හරි අවුට්ඩෝ වලට අදාළ ප්‍රැක්ටිකල් තියෙනවනම් ඒව ගොඩක් දුරට කරන්න පුළුවන් මට්ටමේකක් නම් අපි පන්ති කාමරයක් තුල කරනවා. එහෙම නැත්නම් අවුට්ඩෝ ප්‍රැක්ටිකල් එකක් වලට එන්නේ නැහැ. දැන් සර්වේ වගේ එකක් එනවා. සාමාන්‍ය ලක්ෂ දෙක කුච්චත්ව වෙනස හොයන්න වගේ. දැන් ගිය අවුරුද්දේ අපිට ආවා ස්වයං ක්‍රීය ලෙවලය තෙපාව මත පිහිටුවලා මට්ටම් කරන ක්‍රියාවලිය දක්වා ඒ ටික කරලා පෙන්නන්න. අමාරු නෑ මේ කරන ප්‍රැක්ටිකල් ටික. අපි හරියට පුහුණු වෙලා පුරුදු පුහුණු වෙලා ගියා නම් හරිම සරල ප්‍රැක්ටිකල් අහන්නේ. එහෙම අමාරු වහන්නේ නෑ. හරිද? ගොඩක් අය හොඳට සූදානම් වෙලා එන අය මේකේ සම්පූර්ණ ලකුණුම ගන්නවා. මේකේ සම්පූර්ණ ලකුණු ගන්න ලේසියි දරුවනේ. මොකද මේ ප්‍රැක්ටිකල් ටික හරියට ස්ටෙප් වයිස් ලිව්වහම කරපුවාම ඔයාලට ලකුණු දෙනවා. අනික මේකේ යම් නිදහසක් තියෙනවා. ඔයාලව නිරීක්ෂණය කරන ගුරුවරයාට ඔයාලා යම් ප්‍රමාණයකට හරි සාර්ථකව කළොත් ලකුණක් දෙන්න. නමුත් මතක තියාගන්න මම ඒකයි කිව්වේ,
මෙතන එහෙම බෑ දරුවනේ. මෙතන අහපව මාකින් එකක් එවනවා විභාග දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයට මාකින් එකක් විභාග දෙපාර්තමේන්තුව එවනවා. එතකොට අපිට ඔයාලට ලකුණු දෙන්න වෙන්නේ අහපවර මාකින් එක දිහා බලලා. එතකොට යා ළඟින් උත්තරේ ගියා කියලා සමහරට අපිට ලකුණු දෙන්න බෑ. හරිද? මෙතන සම අපිට නිදහස තියෙනවා සමහර වෙලාවට. ඔයා ගොඩක් සාර්ථකව 100%ක් නැතත් යම් ප්‍රමාණයකට සාර්ථකව කළා නම් ඔයාට ලකුණු ලබා දීමේ හැකියාවක් එතනදී ගුරුවරයාට තියෙනවා. හරි 100%ක් තාක්කෙටම හරි ගියේ නැතත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම නැත්නම් ඒකේ සම්පූර්ණ ලකුණ නොදී පොඩි ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. දැන් උත්තරයක් ලියනකොට එහෙම නැහැ. උත්තරේ චුට්ටක් හරි කියලා ලකුණු 3ක් දෙන එකට 1.5ක් දෙන්න එහෙම කරන්නේ නැහැ. වැරදි නම් වැරදි. හැබැයි මේකෙදි සාමාන්‍යයෙන් අපිට සම්පූර්ණ ලකුණු නොදුන්නත් ඒ පියවරට අදාළ යම් ප්‍රමාණයක් හරි සාර්ථකව කළා නම් ලකුණු 10ක් දෙන පියවරක් නම් අපිට ලකුණු 5ක් වගේ පිරිනමන්න පුළුවන්. ඒ නිසා මෙතන ලකුණු ගන්න එක යම් ප්‍රමාණයකට ලේසි. මේක ලකුණු ගන්න එක ටිකක් අමාරුයි. පැහැදිලි නේද? ඉතින් ඔය විදිහට තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක සකස් කරලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මොනෝහරි ගැටලුවක් තියෙනවා නම් මම මේ දක්වා පැහැදිලි කරපු මේ ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක යන විදිහේ ඔයාලට කතා කරලා අහන්න පුළුවන්. මොකද ඔයාලට ඇති ප්‍රශ්න අනිවාර්යෙන් දැන් දැන්ටම අපි ප්‍රශ්න විශේෂ එක ප්‍රශ්නයක් ඇහුවා ප්‍රැක්ටිකල් එකට විද්‍යුව සම්බන්ධ. ඒ වගේ ඔයාලට මොනෝහරි ගැටලුවක් තියෙනවා නම් මේ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව අද දවසේ ඔයාලට පුළුවන් මගෙන් මේ සියල්ල විමසලා දැනගන්න. එතකොට ඉදිරියේදීත් ඔයාලට පුළුවන් ගැටලුවක් නැහැ කතා කරලා දැනගන්න. මේ කතා කරපු දේවල් ඇතුලේ මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය ගමන් ඔයාලා මැසේජ් එකක් දාලා අහන්න. රයිට්. නැවත දැන් ඒතර මම ඔන්න අපේ අද මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඇතුලේ මගේ කාර්යයන් වලින් මම දෙකක් අවසන් කළා. පළවෙනි එක මම පිළිබඳව මූලික පැහැදිලි කිරීම කළා. ඊළඟට අපේ මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක යන විදිහ පිළිබඳව ඔයාලට මූලික දැනුවත් කිරීමක් කළා. හරිද? ඊළඟට අපි මොකක්ද මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට දැන් කරන වැඩසටහන? ඒකනේ විතර ඊළඟට වැදගත්ම දේ. රයිට්. එතකොට මම කිව්වා අපි මේ වැඩසටහන භෞතික يعني ෆිසිකල් සහ ඔන්ලයින් කියන ක්‍රමවේද දෙකටම යනවා. එතකොට ඔන්ලයින් ක්‍රමවේදය තුළ මගේ මූලිකම පරමාර්ථය මෙන්න මේ ස්ථානීය පරීක්ෂණයට අදාළ ඒ ඔයාලට ඒ ප්‍රැක්ටිස් එක එහෙම නැත්නම් ඒකට අවශ්‍ය පෙර පුහුණුව ලබා දීම කරන එක. රයිට්. ඊට පස්සේ භෞතික පන්ති නැත්නම් ෆිසිකල් ක්ලාස් එකේදී අපි මේන්ලි ටාගට් කරන්නේ මෙන්න මේ බී කොටස. පැහැදිලි නේද? හරි. අපි ප්‍රධාන වශයෙන් අවධානය දෙන්නේ බී කොටසට. මොකද ඒක අපි අනිවාර්යෙන් තනි තනිවම ප්‍රැක්ටිස් කරලා යන තරමට තමයි අපිට සාර්ථකව විභාගයේදී මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි නිකන් මේ ඔන්ලයින් එකක වෙන කෙනෙක් කරන දිහා බලන හිටපු පමණින් අපිට කරගන්න බැරි වෙනවා. එහෙම කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් තියෙනවා. හැබැයි කවදාකවත් දැන් මම ඔන්ලයින් විදිහට මම ලෙවල් මැෂින් එකක් ඔයාලට මත්තම් කරන විදිහ පෙන්නුවා කියලා මම හිතන්නේ ළමයෙකුට ෆිසිකලි තනියම ගිහිල්ලා ඊළඟට ලෙවල් මැෂින් එකක් මත්තම් කරගන්න හැකියාවක් ලැබෙයි කියලා. එහෙම කරන්න පුළුවන් යම් යම් පොඩි ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒ වගේවා අවශ්‍ය දරුවන් සඳහා වීඩියෝ විදිහට කරලා ලබා දෙන්න පුළුවන්. හැබැයි බී කොටස අපි ප්‍රධාන වශයෙන් කවර් කරන්නේ එතකොට ෆිසිකල් ක්ලාස් වලදී. එතකොට ෆිසිකල් ක්ලාස් අපි කරන්නේ ප්‍රධාන වශයෙන් කුරුණෑගල නගරයේ නැත්නම් කුරුණෑගල සිත්වේ ආයතනයේ තමා කරන්නේ. දැන් මේ සමහර මම දැක්කා ගුරුවරු මේ ලංකාව පුරාම ආයතනවල මේ ෆිසිකල් කරනවා කියලා දානවා. එයාලා ඔය කරන්නේ එක දවසක් ගිහිල්ලා නිකන් සෙමිනා එකක් වගේ කරලා එනවා. එතනින් එහාට ලොකු දෙයක් කරන්නේ නැහැ. හරිද? එතකොට ඊට වඩා හොඳයි ගොඩක් දුර බැහැර කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරන්න. මම ඔයාලට ගුරුවරේ නිර්දේශ කරන්නම්. ඒ නිර්දේශ කරන ගුරුවරේ ගාවට යන්න. මොකද මේ විශේෂයෙන් ප්‍රැක්ටිකල් එක්සෑම් එකට සම්බන්ධ වෙන්න ප්‍රැක්ටිකල් එක්සෑම් එකකට ඒ කියන්නේ පරීක්ෂකවරයෙක් විදිහට ගිහිල්ලා අත්දැකීමක් තියෙන කෙනෙක් ගාවට. ඒතකොට ඔයාලට හොඳ දැනුමක් අරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෙන්න මේකත් මතක තියාගන්න. දැන් ඔයාලා දන්නවනේ දැන් ලංකාවේ ඩොක්ටර්ස්ලා ගත්තාම දරුවනේ ඩොක්ටර්ස්ලා ඉන්නවනේ වර්ග දෙකක්. අපි සාමාන්‍යයෙන් ගත්තොත්
ඒ කියන්නේ normal doctors ලා ඉන්නවා නේද අපේ ওই ගම්වල එහෙම ඇවිල්ලා අපේ සාමාන්‍ය town එකේ හරි ගමට ගමේ කොහේ හරි dispensary එක හරි බෙහෙත් දෙනවානේ normal doctors ලා ඉන්න. ඊළඟට ටිකක් ඔය channel centers වල ඉන්නවා කවුද? හා channel centers වල ඉන්නවා අපි කියනවා විශේෂඥ වෛද්‍යවරුනේ. දැන් සාමාන්‍ය අපි බෙහෙත් ගන්න ගියපුවාම දැන් මම මේ නිතර කියන කාරණය දැන් සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් ගාවට ගියපුවාම එයාලා සමහරවිට ලෙඩේ හරියටම නිශ්චිතව හඳුනාගන්නේ නැහැ. එයාට හිතෙන විදිහට ලෙඩේ මොකක්ද කියලා බලලා එයා ඒකට ඒ ලෙඩේට ළඟ යන සමහරවිට බෙහෙත් වර්ග ගොඩක් දෙනවා. සමහරවිට මොකක් හරි එකකින් හොඳ වෙනවා. නමුත් එයා අපේ අක්මාට වෙන දේ, අපේ වග්ගඩුවට වෙන දේ, ඒ කියන්නේ කිසිම දෙයක් ගැන ඒ ડોක්ටර් සමහරවිට ලොකුට තැකීමක් කරන්නේ නැහැ. හැබැයි අපි විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් එයා හරියටම ලෙඩේ නිශ්චිතව හඳුනාගෙන තමයි ඒකට අදාළ බෙහෙත් දෙන්නේ. සමහරවිට ඔහු දෙන්නේ බෙහෙත් එකයි දෙකයි. හැබැයි අපි ගමේ ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්න කිව්වම බෙහෙත් අවුරක් දෙනවා. ඉතින් ඔය බෙහෙත් අවුර බීපු ගම ටික කාලයක් යනකොට සමහරවිට වග්ග විශේෂයෙන් අපේ ආත්මාවට එහෙම හානි වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ තමයි මගේ මේ කතාව. මම දැක්ක හපව අපේ සමහර අය මේ ස්පොට් 1000ක් කරනවා, ස්පොට් 2000ක් කරනවා. එහෙම ලොකු කතා කියලා තියෙනවා. එච්චරම එහෙම වද දෙන්න ඕනේ නෑ මං කියන්නේ ළමයින්ට. හරිද? ඒ ඒ ඒ එහෙම කරන්නේ ගොඩක් දුරට අර වනල ගෙහිල්ලක් වගේ කරන්නේ. මං කිව්වා අර කොහෙන් හරි එකක් සෙට් වෙන්න වගේ හිතලා තමයි එහෙම දෙන්නේ. අර මං කිව්වේ සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්. විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම කරන්නේ නෑ. කොහෙන් හරි සෙට් වෙයල්ලා එහෙම නෑ. ඒතර මං ඔයාලට එහෙම අනවශ්‍ය ලෙස ස්පොට් ටෙස්ට් එක ස්පොට් කරවන්නේ නෑ. හැබැයි මං මගේ තියෙන ඒ දැනුමෙන් අත්දැකීමෙන් සහ ඒ යාලා ප්‍රශ්න හදන දිහා නැත්නම් ඒ හදන විදිහ ගැන මං ගාව තියෙන ඒ නිරීක්ෂණේ මං ඔයාලට දෙන්නේ විභාගයට එන්නම ඉඩ තියෙන ස්ථානීය පරීක්ෂණ ටික. එහෙම නැතුව මම දැක්ක සමහර තැන්වල පාඩමෙන් පාඩමට ස්ථානීය පරීක්ෂණ කරනවා. එහෙම කරන්න අවශ්‍ය නෑ මෙතනදී දරුවනේ. හරිද? මෙතනදී සාමාන්‍යයෙන් එයාලා වැඩිපුරම ප්‍රශ්න කරන තැන් තියෙනවා. හරි. දැන් ඒ ටික අපි සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන්නේ. ඒ තැන්වලට අදාළව ටාගට් කරලා අපි ස්ථානීය පරීක්ෂණ ටික කළාම ඒකෙන් ඔයාලට අනිවාර්යෙන් ගොඩ එන්න පුළුවන්. හරිද? ඒක නිසා එහෙම රැවටෙන්න එපා. ඒකට හොඳම කාරණේ තමයි මම අර කියපු උදාහරණය. ස්පෙෂලිස්ට් කෙනෙක් නොවෙනව නම් වනන සීන් එකේ ඉන්නේ. ස්පෙෂලිස්ට් කෙනෙක් කවදාකවත් වනන්නේ නැහැ. හරිද? තියෙන ඔක්කොම බෙහෙත් ටික දෙන්නේ ලෙඩේ නිශ්චිතව හඳුනාගත්තා ප්‍රතිකාරයට බෙහෙත් පෙට්ටක් දෙකක් දෙනවා. හරි. ඒ නිසා අපේ ස්පොට් ටෙස්ට් එක ඇතුලේ ස්පොට් 2000ක් 1000ක් 2000ක් එහෙම ලොකු කතා නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි මේක ඇතුලේ මේ දක්වා පහුගිය විභාගවල ආපු සියලු ස්ථානීය පරීක්ෂණ ටික කවර් කරනවා. හරිද? මේ දක්වා විභාග වල ආපු ස්ථානීය පරීක්ෂණ ටික තියෙනවා. ඒවට අදාළ සිලබස් චේන්ජ් වලදී අයින් වුණ ඒවා තියෙනවා. ඒවා කරන්නේ නැහැ. ඒ හැර අනිකුත් සියලු දේවල් ටික කවර් කරනවා. හරි. එතකොට ඒ වගේන් දෙයක් ඔයාලට එන්න ඉඩ තියෙනවා නම් අය ඔන්න ඒක කවර් වෙනවා. ඊළඟට මම බලලා තියෙනවා ඒ හැර ඒ ආශ්‍රිතව නැත්නම් ඒ හැර එතනින් එහාට තව දුරටත් එන්න ඉඩ තියෙන්නේ මොනවද? තේරුණා නේද කියන එක. දැන් මේ දක්වා ආපු ටික තියෙනවා. ඒ ආපු ටික සම්පූර්ණයෙන් කරනවා. හරිද? ඊළඟට ඒ හැර තව එන්න තියෙන තැන් ටික තියෙනවා. ඔය ටික කරනවා. ඔය ටික කරපුවාම ඔයාලට අනිවාර්යයෙන්ම ඔය ස්ථානීය පරීක්ෂණය කියන එක අමාරු දෙයක් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේක අනවශ්‍ය විදියට එපා එකයි ඕන එකයි හැමදේම ඔයාලට කරවලා අනවශ්‍ය ප්‍රෙෂර් එකක් දෙන්න අවශ්‍ය නැහැ. මම දැක්ක ගොඩක් තැන්වල මේ අපේ ගොඩක් පන්නත ගුරුවරු කතා කරන දෙයක් තමයි මේ වර්තමානයේ ඉන්න සමහර අලුත් නවක ගුරුවරු මේ ළමයින්ට අනවශ්‍ය ලෙස ප්‍රෙෂර් දෙනවා. සමහර අය රෑ එළි වෙනකල් පන්ති දාලා ප්‍රෙෂර් කරනවා. හරි. සමහර අය උදේ 6 ඉඳලා රෑ හවස 6 වෙනකල් පන්ති දාලා ප්‍රෙෂර් කරනවා. එහෙම අධික ලෙස ළමයින්ට ප්‍රෙෂර් එකක් දෙන්න අවශ්‍ය නැහැ මේ ලෙවල් විභාගයේදී. ඒ කරන්නේ අහපව අර මං කියපු කතාව. මොකද්ද? අර ස්පෙෂලිස්ට් කෙනෙක් නොවන කෙනෙක් නිකන් වනල ගැහිමක් වගේ කරන්නේ. හරිද? මේ වනේ අධික වැඩ ප්‍රමාණයක් කරවලෝ. අධික වැඩ ප්‍රමාණයක් කරොත්ුවාම ඉතින් කොහේ හරි ඒ කරපු තැනකින් සමහරවිට විභාගයට එන්න පුළුවන්. හැබැයි ළමයා අධික වැඩ ප්‍රමාණයක් අස්සේ හිර වුණාම ඒ අවශ්‍ය දේ ළමයාට මගහැරෙන්න පුළුවන්. සර්ව් ගන්න තියෙන්න පුළුවන්.
සර්ගේ ඒ උගන්නපු දේවල් ඇතුළේ අර අධික තොගේ ඇතුළේ කොහේ හරි තැනක ඕක තියෙන්න පුළුවන්. හැබැයි අර අධික වැඩ තොගේ අස්සේ ළමයාට ඒක මගහැරෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕන නියම ගුරුවරයෙක් නම් පරණත ගුරුවරයෙක් නම් අවශ්‍ය දේ ලස්සනට පෙරලා ඒක ළමයට දෙන්න. එතකොට ළමයා ඒ දේ විතරක් පාඩම් කරලා විභාගයට යනවා. ඕක හොඳින් තේරුම් ගන්න. සමහරවිට පහුගිය කාලේ එලෙවල් එක්සෑම් එකේ ඔය සමහරට ඔය වැරද්ද ඔයාලට වෙන්නත් ඇති, බොහෝ විට නොවෙන්නත් ඇති, මම දන්නේ නැහැ. හැබැයි ගොඩක් තැන්වල දැන් ඒ කතාව වෙනවා. ලොකු ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා කියලා පෙන්නනවා. අධික වැඩ ප්‍රමාණයක් කරනවා කියලා පෙන්නනවා. හැබැයි ඒ අස්සේ ළමයා අවිවේකී වෙනවා, ළමයා ප්‍රෙෂර් වෙනවා, ළමයට අවශ්‍ය කාරණේ මගහැරෙනවා. ඒක නෙමේ වෙන්න ඕනේ. හොඳින් මතක තියාගන්න, අවශ්‍ය දේ ලස්සනට පෙරලා හරිද ළමයට දෙන්න තමයි අවශ්‍ය. ඒතර ළමයා ඒ අවශ්‍ය දේ ඔළුවේ තියාගෙන ගිහිල්ලා විභාගයට ලියනවා. ඉතින් ඒ නිසා රැවටෙන්න එපා. අච්චරක් ස්පොට් ටෙස්ට් කරනවා, මෙච්චරක් ස්පොට් ටෙස්ට් කරනවා කියේ ලොකු කතා කිව්වට වඩා වැදගත් වෙන්නේ, හිතන්නකෝ ඔයා ස්පොට් ටෙස්ට් 1000ක් අස්සේ ඔය 1000 පාඩම් කරන එකද ලස්සනට විභාගයට එන්න වැඩිම හැකියාවක් තියෙන ටික පෙරලා ඒ ටික කරපුවාම ඒ ටික ඔළුවේ තියාගෙන ඉන්න එකද වඩා පහසු වඩා වැදගත් වෙන්නේ කියන එක ඔයාට මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපේ වැඩසටහන ඇතුළේ අධික වැඩ ප්‍රමාණයක් අපි කරන්නේ නැහැ. අනවශ්‍ය විදිහට මේක බරක් කරගන්නේ නැහැ. මේක අනවශ්‍ය පීඩනයක් වෙන්න දෙන්නෙත් නැහැ මං ඔයාලට. හැබැයි ඔයාලට එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහේ හැකියාවක් මේ තුළ මම නිර්මාණය කරන. අනිත් දේ මතක තියාගන්න, ගොඩක් පන්ති කරන ගුරුවරු අතර ඉන්නේ පාසල් අධ්‍යාපකයන්, පාසල තුළ ඉගැන්වීම් කටයුතු නොකරන අය. ඒතර ඔවුන් නිසියාකාරව පාසලට ලැබිලා තියෙන අලුත් උපකරණ, හරිද, පාසල තුළ තියෙන උපකරණ පිළිබඳව නිසි අවබෝධයක් නැතුවයි මේ ගොඩක් පන්ති කරන්නේ. එතකොට පාසලේ තියෙන උපකරණ එකක් ඔහු භාවිත කරන උපකරණය තව එකක් වෙන්න පුළුවන්. ඒකත් ළමයෙකුට අසාධාරණයක් වෙනවා. මොකද ළමයා හැමතිස්සෙම විභාගයේදී මුහුණ දෙන්නේ, මතක තියාගන්න, ඔයාගේ ඉස්කෝලේ හෝ ඒ අවට පාසලකින් ඉල්ලාගත්ත ඉස්කෝලේක තියෙන උපකරණයක් තමයි ඔයා ස්ථානීය පරීක්ෂණයේදී දකින්නේ. එහෙම නැත්නම් ඔයාට එක්සෑම් එකේදී භාවිත කරන්න වෙන්නේ B1 B2 වලදී. හැබැයි ඔයා වෙන පන්තියකට ගිහිල්ලා ඒ ගුරුවරයා ඒ උපකරණ පිළිබඳව නොදැන ඔහු වෙන උපකරණයකින් ඔයාව ප්‍රැක්ටිස් කරනවා. ඔහු වෙන උපකරණයක් ඔයාට ස්පොට් ටෙස්ට් එකේ දීලා කරනවා. ඔයා ඒක ඔළුවේ තියාගෙන යනවා. ඊළඟට ඔයා ප්‍රැක්ටිකල් එකේදී දකිනකොට ඊට වඩා හාත්පසින් වෙනස් උපකරණයක් එතන දකින්න. ඒ නිසා හොඳින් මතක තියාගන්න, මෙතන ස්ථානීය පරීක්ෂණයේදී පවා මං රූප සටහනක් භාවිත කරනකොටත් ඉතාම සැලකිලිමත් වෙලා තියෙනවා. පාසල තුලම තියෙන උපකරණයක රූප සටහනක් භාවිත කරන්න මට අන්තර්ජාලයෙන් එහෙම රූප සටහනක් හම්බ වෙච්ච නැති තැන්වල මං පාසලේ තියෙන උපකරණය ඡායාරූපගත කරගෙන ෆොටෝ එකක් ගහගෙන එතනදී භාවිත කරලා තියෙනවා. මොකද මං ඒ තරම් සැලකිලිමත් වෙලා තියෙනවා ඔයාලට ඒ අඩුපාඩුව වෙන්න නොදෙන්න. ඉතින් මම මේ හැම තිස්සෙම කියන්නේ මේ වැඩේ නම් 100%ක් සාර්ථකව කරන්න හැකියාව තියෙන්නේ අනිවාර්යයෙන්ම පාසලක් තුල, විද්‍යාගාරයක් තුල මේ උපකරණ අතපත ගාලා මේවා දැකලා මේවත් එක්ක ළමයි එක්ක එකතු වෙලා වැඩ කරපු ගුරුවරයෙකුට හැරෙන්න මේවා දැකලවත් නැති කෙනෙකුට නෙමෙයි මම සරලව එහෙම කියන. එනිසා රැවටෙන්න එපා. හරිද, වඩා වැදගත් වෙන්නේ මං නිතර කියන කාරණයක් මේක මගේ උන් එක්ක, වඩා වැදගත් වෙන්නේ ක්වොන්ටිටි එක නෙමෙයි පුතේ, ක්වොලිටි එක. වඩා වැදගත් වෙන්නේ පුතේ ක්වොලිටි එක. වඩා වැදගත් වෙන්නේ මොකද්ද? ක්වොලිටි එක, ක්වොන්ටිටි එක නෙමෙයි. ක්වොලිටි එකයි වැදගත් වෙන්නේ, ක්වොන්ටිටි එක එච්චර වැදගත් නැහැ. හරි, ගොඩක් අයගේ තියෙන්නේ ලොකු ක්වොන්ටිටි, ලොකු ක්වොන්ටිටි තියෙනවා. හැබැයි මොකක් නැද්ද? ක්වොලිටි නෑ. අපේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ක්වොලිටි. මං කියන්නේ අපේ ක්වොන්ටිටි එක අඩුයි කියලා. අපි අවශ්‍ය ප්‍රමාණය ක්වොන්ටිටි එක තියාගෙන ඉන්නවා. හැබැයි ඒකේ අපි උපරිම මේන්ටේන් කරනවා මොකද්ද? ක්වොලිටි එක. ඒක තමයි මෙතන අංක එක මතක තියාගන්න. හරිද? එහෙනම් ප්‍රවේශම් වන්න ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා. අපි මෙතන ලස්සනට පෙරලා ඔයාලට අවශ්‍යම දේවල් ටික කියලා දෙනවා. හරි, සාර්ථකව සම්බන්ධ වෙන්න, අඛණ්ඩව සම්බන්ධ වෙන්න කියන විදියට වැඩ ටික කරන්න. අනිවාර්යෙන් ස්පොට් ටෙස්ට් එකේ 15ම නැතත්
මං කියවන මේකේ 15ම ගන්න බෑ මං ඒකක් තියෙනවා උත්තර ලියන්න තියෙන්නේ මාකින් එකකට ලියන්න තියෙන්නේ චූටි හරි පොඩි හරි වැරද්දක් වුණොත් මාකින් එකත් එක්ක සංසන්දනය කොට ලකුණක් අහිමි වෙන්න යම් හැකියාවක් තියෙනවා හැබැයි පුතේ බය නැතුව කියනවා ඔයාලා මාත් එක්ක මේ වැඩේට එක දිගට සුපිරියට සම්බන්ධ වුණොත් වැඩ ටික හරියට කරගෙන ගියොත් ඔයාට 12න් එහා ගන්න පුළුවන් 15න් 12න් එහා ගන්න පුළුවන් අඩුම 12ක් ගන්න හැබැයි මං කියන දේ වැඩි කරන්න ඕන එහෙම නැතුව බෑ එහෙම මෙහෙන් ඇවිල්ලා හරිද හරියට ඒ ටික ඒ කරන ටික නැවත බලන්න නැතුව එහෙම බෑ හරිද හරියට මේ වැඩේට අවංකවම උනන්දුවෙන් මේකට සෙට් වුණොත් වාට 15න් 12ක් ගන්න පුළුවන් ඊසි ගේමක් නැතුව 15න් 15ම දෙනවා කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ 15න් 15ම ගන්න බෑ ඒක තමයි ඇත්ත හැබැයි ඔයාට ෆිසිකල් ප්‍රැක්ටිකල් දෙකේ B1 B2 එකේ 150න් ලකුණු දෙන්න එක මතක තියාගන්න පේපර් එකට අපි ලකුණු දෙනකොට දෙන්න 150න් වාට 150න් 150ම ගන්න පුළුවන් ওই ප්‍රැක්ටිකල් දෙකටම හරි ඒකට අවශ්‍ය මේ මෙහෙයවීමත් මඟ පෙන්වීමත් මම අනිවාර්යෙන් ඔයාලට කරනවා ඒ වගේ මතක තියාගන්න මම නැවත කියනවා ප්‍රැක්ටිකල් එකකට සම්බන්ධ වෙලා ඒ ගත්ත දෙකීමෙන් ළමයි කරන වැරදි මොනවද කියන එක මම හොඳ ආකාරව දන්නවා. ඒ වැරදි මම ඔයාලට වෙන්න දෙන්නේ නැහැ. හරිද? ඊළඟට ලකුණු දෙන ඒ නිර්ණායක මොනවද? ඒ ටික මම දන්නවා. ඒතරේ වැදගත් පොයින්ට්ස් ඔයාලට මගහැරෙන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න. අනිත් කාරණේ තමයි සාමාන්‍ය ප්‍රැක්ටිකල් එක්සෑම් එකක කිසිම පේපර් එකක් එළියට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය මේ පේපර්ස් එළියේ ඔයාලට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? අපිට වුණත් ඒ කියන්නේ විභාග කාර්ය මණ්ඩලයට වුණත් මේ පේපර් එකක් එළියට ගෙනියන්න දෙන්නේ නැහැ. ඒත් අපිට වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් පේපර් එක තිබ්බට පස්සේ පහුවදා ගිහිල්ලා ඒ තිබ්බ සියල්ල අපිට සිද්ධ වෙනවා මතකින් ඒ ටික ඉක්මනින් ඉක්මනින් ලියාගෙන යන්න. මොකද මේ කිසිම පේපර් එකක් විභාග ශාලාවෙන් එළියට යන්න දෙන්නේ නැහැ. ඒක තමයි නීතිය. ඒකට හේතුව මම ඔයාලට කියන්න මේ පවත්වපු ඒ කියන්නේ මේ තිබ්බ ප්‍රැක්ටිකල්ස් ආයේ එනවා මේ තිබ්බ ස්ථානීය පරීක්ෂණ නැවත එනවා හරි ඒකයි මං කිව්වේ අනවශ්‍ය විදියට මේකේ වැනිලි අවශ්‍ය නැහැ දරුවනේ හරිද අනවශ්‍ය විදියට ඩොකු වැඩ තොග කරන්න අවශ්‍ය නැහැ හරිට අපි තක්කෙට වැඩේ කළා නම් මේක ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන් රයිට් එහෙනම් ඔය මං පැහැදිලි කළේ මගේ තුන්වෙනි කොටස මං එනවා දැන් හතරවෙනි කොටසට මේ දක්වා කරපුවේ කියපු දේවල් වලින් ඔයාලට මොන හරි දෙයක් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් රයිට් මෙන්න අපේ ස්පොට් ටෙස්ට් වැඩසටහන ස්පොට් ටෙස්ට් අපේ ප්‍රෝග්‍රෑම් එක හරි එතකොට මගේ බලාපොරොත්තුව ඔයාලට මේ කාල සීමාව තුළ ස්පොට් ටෙස්ට් 10ක් කරනවා ස්පොට් ටෙස්ට් 10ක් කරනවා හැබැයි ක්වොලිටි එහෙම් මෙහෙම් ඔය මොකක් හරි උපකරණයක් දාලා මොකක් හරි ප්‍රශ්නයක් හදපු එහෙම අර එහෙම නෝන්ජල් වැඩක් නෙමෙයි මේක ඒක හොඳින් මතක තියාගන්න මොකක් හරි උපකරණයක් දාලා මොකක් හරි ප්‍රශ්නයක් අහන එහෙම නෙමෙයි සුපිරිම ප්‍රශ්න ඔයාලට කරනකොට තේරෙයි පුතේ සුපිරිම ප්‍රශ්න හරිද සුපිරිම ප්‍රශ්න තියෙන හරි ඒ කියන්නේ විභාග මට්ටමේ ප්‍රශ්න වෙන එහෙම් මෙහෙම් අර මං කිව්වේ සුපුරුට්ටම් ප්‍රශ්න නෙමේ මොකක් හරි ප්‍රශ්නයක් හදන්න ඕන නිසා මොකක් හරි උපකරණයක් දාලා ප්‍රශ්න ටික එහෙම නෙමේ විභාග මට්ටමින් යන ප්‍රශ්න තියෙන ස්පොට් ටෙස්ට් 10ක් යනවා සාමාන්‍ය මේ එක ස්පොට් ටෙස්ට් එකක් ඇතුලේ ප්‍රශ්න 20ක් තියෙනවා يعني ස්ථාන 20ක් තියෙනවා හරිද එතකොට ඒ 10 ඇතුළේ ඔයාලා ස්ථාන 200ක් කව වෙනවා ඊළඟට මේ 10ට අමතරව අපි අවසාන සෙමිනා එක කරනවා ෆයිනල් සෙමිනා එකක් ඒකත් ඔන්ලයින් තමයි යන්නේ එතකොට ෆයිනල් සෙමිනා එකක් කරනවා ඒකේ එතකොට අපි අවසාන මොහොතේ අපි ටාගට් කරනවා හරි ටාගට් කරපු ස්ථාන ටිකක් විශේෂයෙන් දෙනවා ඒ අනිවාර්යෙන් ෆයිනල් සෙමිනා එකට ඔයාලා සම්බන්ධ වෙන්න ඕන හරිද ඒක සම්බන්ධ වෙන්න හරිද අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ෆයිනල් සෙමිනා එකට ඒක ටාගට් කරපු පේපර් එකක් විතර යන්නේ එදාට අපි සාමාන්‍ය ස්ථාන ආසන්න වශයෙන් 30ක් අවසාන එකේ කරා හරි ඕක තමයි අපේ
වැඩසටහන මහා ලොකු තොගනේ අයමං කියනවා ලොකු තොගනේ පුතේ මෙතන තියෙන්නේ කොලිටි හරිද සුපිරි විභාග මට්ටමේ ස්ථානීය පරීක්ෂණ 10ක් සහ විභාගයට ගොඩක් උදව් වෙන ෆයිනල් සෙමිනා එකක් තියෙනවා ස්ථාන 30කින් සමන්විත හෝ 1 20 34 වගේ යන්නත් පුළුවන් ඕක තමයි අපේ ස්පොට් ටෙස්ට් වැඩසටහන. එතකොට මේ සියල්ල ඔන්ලයින් ක්‍රමවේදයට යන්නේ. ඒක අපි ඉස්සරහට එකක් කරනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට ඒ අදාළ ස්පොට් ටෙස්ට් එකට පිළිතුරු ලියන පේපර එක තියෙනවානේ. ඒ පේපර එකේ PDF එක කලින් ඔයාලට එවනවා. එතකොට ඔයාලා PDF එක අරගෙන ඒක print එකක් අරගෙන තියාගන්න. ඒක ඔයාලා උත්තර ලියන්න බෑ. මොකද ස්ථානය මොනවද කියලා තාම දැකලවත් නැතුව උත්තර ලියන්න බෑනේ. ඒක print එකක් අරගෙන තියාගන්න. එතකොට අපි ස්ථානීය පරීක්ෂණයේ කරන දවසට ඔයාලට තියෙන්නේ මම මේ පැත්තේ මම අර පෙන්වුවාට මම හදලා තියෙනවා සුපිරිම presentation එකක් මේකට. ඒ presentation එකේ slide එක මම මාරු කරනවා සාමාන්‍යයෙන් අපි මෙතනදී විනාඩි දෙකක් දෙන්නේ ඒකක් මතක තියාගන්න. තව දෙයක් ඔය විනාඩි දෙක කියලා කියන්නේ හරිම පොඩි කාලයක් පොතේ. මොකද එක තැනකින් තව තැනකට මාරු වෙන්න අපිට යම් කාලයක් ඔතන වැය වෙනවා. ඊළඟ එතන paper එක ප්‍රශ්නය කියවලා settle වෙන්න යම් කාලයක් යනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපිට ඇත්ත වශයෙන් ගත්තොත් ඔතන විනාඩියකුත් තත්පර 40ක් වගේ කාලයක් තමයි පේපර එක ලියන්න එක ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න තියෙන්නේ. ඒක නිසා මේ ඔන්ලයින් එක තුල අපි අර ටේබල් එකෙන් ටේබල් එකට මාරුවීමක් නැති නිසා මම ටයිම් අඩු කරනවා. يعني සාමාන්‍යයෙන් එක ස්පොට් එකකට මම පුරුදු කරනවා වලා එක විනාඩි යයි තත්පර 30න් ලියන්න. හරි ඒක තමයි මම ප්‍රැක්ටිස් කරන්නේ. පුළුවන් තරම් ස්පීඩ් එකේ වලට ලියන්න ප්‍රැක්ටිස් කරනවා. විනාඩියයි තත්පර 30න් මම උතර ස්ලයිඩ් එක මාරු කරනවා. උතර වලා ස්ලයිඩ් එක මාරු කරනවා කියන්නේ ඊළඟ සෙකන්ඩ් එකට යන්න ඕන. හරි ඊළඟට මෙහෙම දෙයක් තියෙනවා මේකත් චුට්ටක් කියන්නම්. දැන් අපි ඔන්ලයින් එක ඇතුළේ නම් හැමෝම එකවර එක ප්‍රශ්නයකට උත්තර ලියන්න. හැබැයි මතක තියාගන්න මේක සත්‍ය වශයෙන් අපි කරන අවස්ථාවක් ගත්තොත් 30 දෙනා ඉන්නව නම් 30 දෙනා ප්‍රශ්න 30කට එකපාර උත්තර ලියන්න. ඒ කියන්නේ එක් පළවෙනි එකේ ඉන්න කෙනා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියනවා. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔයා දැන් පන්ති කාමරය තුලට ගියාට පස්සේ පුතේ ඔයාට හම්බ වෙන්නේ 15. මේකෙත් මම නොකියු දෙයක් තව තියෙනවා. මේ පන්ති කාමරය තුළට යනකොට වාට චිට් එකක් දෙනවා හප්පව. ඒකේ තියෙනවා එකේ ඉඳලා 31 දක්වා ලියලා තියෙනවා. එකේ ඉඳලා 31 දක්වා තියෙනවා. මේකෙ මේ 31 කියලා කියන පුතේ වාගේ ඇඩ්මිෂන් එක බලන එකයි ID එක චෙක් කරන එකයි ඊට පස්සේ වාගේ පේපර එකේ අස්සනක් දානවා. ඒවල දානවා විභාගයේ අර යන මේ නීතිමය කටයුතු ටිකක් තියෙනවා. ඒතර ඒක චෙක් කරනවා 31 කියන තැන. තර සාමාන්‍ය 31 කියන එකට ළමයෙක් මුල්ම අවස්ථාවේ නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට ඇත්තටම චිප් තියෙන්නේ 30යි 31ක් නෑ චිප් තියෙන්නේ 30යි. එතකොට 30 ඉන්න කෙනා ඊළඟට යන්නේ 31ට. ඒ කියන්නේ රස්සන් චෙක් කරන තාස්සන දාන තැන්පයි අපි ඒක ඇත්තටම හිතයිමු. එතකොට වාතෙන්නේ ඔන්න චිප් 30ක් තියෙනවා එකේ ඉඳලා 30ට පුතේ වාතෙන්නේ 15. එතකොට හොඳින් මතක තියාගන්න ඔයා ප්‍රශ්නෙට උත්තර ලියන්න පටන් ගන්න 15 වෙනි එකේ. ඒ කියන්නේ ඔයා පේපර් එකේ පෙන්න ගන්න ඕනේ 15 වෙනි ස්ථානයට අදාළ ප්‍රශ්නය. හරිද? එතනින් තමයි ඔයා යන්නේ. ඒක ඔයා 15 වෙනි 16ට. එතකොට ඔයා 15 16 17 එහෙම ලියාන ගිහිල්ලා 30ට ලියලා 31ට ඇවිල්ලා ඔයාගේ අර මං කියන මේ කොටස් ටික කරලා අස්සම් කරන ඒ ටික කරලා ඊට පස්සේ ඔයා පහු පළවෙනි එකට එනවා. එතකොට ඔයා ඉවර වෙන්නේ 14. එතකොට ඔයාගේ අපිට ලැබිලා දෙන කාලය ඉවර වෙනවා. හරි ත්‍රේකත් චකොලුවේ තියන්නේ අපි දැන් ඒක වෙන්නේ නැහැ අපිට මේ ඔන්ලයින් ක්‍රමවේදය තුළ. මොකද අපි හැමෝම එකපාර එක ස්පොට් එකට තමයි පිළිතුරු ලියන්නේ. අපි ඒක සත්‍ය වශයෙන් ප්‍රැක්ටිස් කරනකොට අර විදියට යන්නේ. මං හිතුව අපි මං කිව්වේ අපි මේක ඇත්තටම භෞතිකව කරන අවස්ථාවක වාට ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය ටික තමයි ඒ සම්බන්ධව පැහැදිලි කරන්න තියෙන්නේ. උතර මම නැවත කියනවා අපේ ප්‍රෝග්‍රෑම් එක ස්පොට් ටෙස්ට් 10ක් එකක් ඇතුලේ සුපිරිම විභාග මට්ටමේ ස්ථාන 20ක් අන්තර්ගතයි. ඒ වගේ පරීක්ෂණ 10ක් යනවා. ඊළඟට විභාගයට දවස් දෙකක් විතර වගේ තියෙනවා. ෆයිනල් සෙමිනා එකක් කරනවා. ඒක ඇතුලේ ස්පොට් 20 34 ප්‍රමාණයක් දාලා තියෙනවා. හරිද? ඒ විදිහට තමයි අපේ වැඩසටහන යන. රයිට්. රෙකෝඩින් එකද? ඔව්. ඊළඟට මේ අපි කරන හැම එකකම
රෙකෝඩින්ස් වාලට දෙනවා, විභාගය ඉවර වෙනකල් රෙකෝඩින්ස් දෙනවා. එකත් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ වාට නැවත නැවත මේවා බලන්න පුළුවන්. එකපාරක් කරලා ඒක එතනින් නතර කරන්න එපා. ආයෙ ආයෙ විභාගය දක්වා මේ ස්පොට් ටෙස්ට් එක බලන්න. බල බලා ඒවා ප්‍රැක්ටිස් කරන්න. හරි. විභාගයට යනකල් දෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලගේ අපි ඇක්සස් අයින් කරනවා. ඒ දක්වා විභාගය ඉවරනකල් ඔයාට නැවත 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 ඒ ස්ථානීය පරීක්ෂණ 10,000 වාරයක් වුණ බලන්න අවස්ථාව තියෙනවා. හරි. එතකොට ඔන්න ඒ ටික. එතකොට මම හිතන්නේ මගේ පැහැදිලි කිරීම ඇතුලේ කොටස් මං 3-4ක් ඉවර කළා. ඊළඟට මම මේකත් මෙතන පැහැදිලි කරන්න අනිවාර්යයෙන් මේකත් මෙතනම කරනවා. මේ වැඩසටහනට අපි යම් මුදලක් අය කරනවා. ඒක දිවාලා දාන්න ඕනම දෙයක් අපි කරනකොට නේද, ඒ සඳහා අපි යම් වටිනාකම ගන්නවා. ඒකද සාමාන්‍යික මේ නැත්තම් අර වටිනාකම නැති වෙනවනේ ඔයාලට. රයිට්. එතකොට මේ කතාව ඔක්කොම යන්නේ ස්ථානීය පරීක්ෂණය සම්බන්ධ ෆිසිකල් ක්ලාස් වල ඒ ගණන් මෙත් ගණන් මිනුම් නැත්තම් ඒ ගාස්තුව කිසිම දෙයක් මේක ඇතුලේ නැහැ. මේ සම්පූර්ණ කතා කරන්නේ අපේ ස්පොට් ටෙස්ට් ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද චාර්ජස් යන්නේ, අය කිරීම කරන්නේ. රයිට්. එතකොට ස්පොට් ටෙස්ට් 10ටයි ෆයිනල් සෙමිනාර් එකටයි. හරි. ෆයිනල් සෙමිනාර් එකටයි සම්පූර්ණ අය කිරීම වෙන්නේ. හරිද, මම මේ පැත්තෙන් දාන්නද අපිට ඉඳ තියෙන මේ පැත්තේ සම්පූර්ණ අය කිරීම වෙන්නේ දරුවනේ 2500. හරිද, 2500ක් තමයි මේ සම්පූර්ණ ස්පොට් ටෙස්ට් 10ටයි ෆයිනල් සෙමිනාර් එකටයි චාර්ජ් එක වෙන්නේ. මෙතනදී මේ 2500ක් ඔයාලට එකපාර ගෙවන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් අපි ඒක වාරික විදිහට කඩලා ගෙවන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ස්පොට් ටෙස්ට් 5ක් දක්වා, ඒ කියන්නේ පළවෙනි ස්පොට් ටෙස්ට් 5ට සම්බන්ධ වෙන්න පුළුවන් රුපියල් 1500ක් ගෙවලා පෙරුම් ගන්න. හරිද, ඒ කියන්නේ ඔයා මුලින් පන්ති ගාස්තු විදිහට 1500ක් දැම්මොත් ඔයාට පළවෙනි ස්පොට් ටෙස්ට් 5ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද, ඊළඟට තොර තව ඉතිරි වෙන්නේ 10යිනේ. ඒ 1000 ගෙවුවට පස්සේ ඔයාට ඊළඟ ස්පොට් ටෙස්ට් 5 සහ ෆයිනල් සෙමිනාර් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය විදිහට තමයි ඉතාමත් සාධාරණව, හරි ඉතාමත් සාධාරණව තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මම හිතනවා අද කාලේ හැටියට මේක ලොකු වියදමක් නෙමෙයි. හරිද, එතකොට ස්පොට් ටෙස්ට් 10ටයි ෆයිනල් සෙමිනාර් එකටයි එකපාර ගෙවන්න පුළුවන් අයට පුළුවන් එකපාර ගෙවන්න 2500. එකපාර ගෙවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ආර්ථික අපහසුතා ඇති මේ කාලය තුළ හැමෝටම තියෙනවානේ. ඒ වගේ කෙනෙකුට සහනයක් දීලා තියෙනවා. අපතේ පළවෙනි ස්පොට් ටෙස්ට් 5ට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් 1500ක මුදලක් ගෙවලා, ඊළඟට ඒ ස්පොට් ටෙස්ට් 5 අපි කවර් කරලා ඉවරුණාට පස්සේ වාට පුළුවන් අවසාන ස්පොට් ටෙස්ට් 5යි ෆයිනල් සෙමිනාර් එකටයි සම්බන්ධ වෙන්න ඉතුරු රුපියල් 1000 ගෙවන. පැහැදිලිද? ඒ විදිහට තමයි අපි අය කිරීම මේ අවුරුද්දේ හදලා තියෙන්නේ. මම හිතන්නේ ගිය අවුරුද්දට වඩා චූටි වැඩි කිරීමක් මම හිතන කරලා තියෙන්නේ. ගිය අවුරුද්දේ අපි මට මතක රුපියල් 2000ක් තමා ගත්තේ. මේ අවුරුද්දේ විපුංචි වැඩි කිරීමක් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ අපි ෆයිනල් සෙමිනාර් එක කයි කියන්නේ, කියන්නේ ස්පොට් ටෙස්ට් 9කුයි ෆයිනල් සෙමිනාර් එකත් එක තමයි 10ක් කළේ. මේ අවුරුද්දේ ස්පොට් ටෙස්ට් 10ක් ඒ කියන්නේ කරලා තියෙන කරනවා. ඊට අමතරව මේ අවුරුද්දට වෙනම ෆයිනල් සෙමිනාර් එකක් කරනවා. ගිය අවුරුද්දේ ෆයිනල් සෙමිනාර් එකක් අපිට වුණා. මේ ස්පොට් ටෙස්ට් එක අපිට මට එක ගලපලා නැවත ඔයාලට කරන්න පුළුවන්. ඒකේ යම් යම් තැන් අඩුපාඩු නැත්තම් තව වැඩි දියුණු කිරීම කරලා. හරි. එතකොට මේ අවුරුද්දට වෙනම අපි ටාගට් කරපු ෆයිනල් සෙමිනාර් එකකුත් වෙනමම කරනවා. රයිට්. ඒ විදිහට තමයි ඒ අය කිරීම සම්බන්ධව වලට දැනුවත් කරන්න තියෙන්නේ.
මං හිතනවා ඔයාලට පැහැදිලි සහ මං හිතනවා මේක ගොඩාක් සාධාරණ අය කිරීමක්. කාට හරි මුදල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පෞද්ගලිකව කතා කරන්න, ඒ සඳහාත් අපිට යම් උදව්වක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ දැන් හිතන්නක මෙහෙම ඔයාලගේ යාළුවෙක් මේකට සම්බන්ධ වෙන්නේ ගොඩාක් පස්සේ, ඒ කියන්නේ අපි ස්පොට් ටෙස්ට් කීපයක් කළාට පස්සේ තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේ කෙනෙකුට ඕන නම් පුළුවන් ඒ දක්වා කරපු සියලුම ස්පොට් ටෙස්ට් අවසාන මොහොතේ හරි ගන්න මේ සම්පූර්ණ මුදල ගෙවලා. ඒ කියන්නේ හිතන්නක යාළුවෙක් අපි ස්පොට් ටෙස්ට් 10ම කළාට පස්සේ තමයි ඔන්න මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන කියලා ආරංචි වෙලා එනවා. ඒතර එයාට පුළුවන් 2500ම ගෙවලා කලින් තිබ්බ ස්පොට් ටෙස්ට් එකට අදාළ වීඩියෝ ටික ඔක්කොම එකපාර ඉක්මනින් ඉක්මනින් බලාගෙන ඒ ටික සෙට් වෙන්න පුළුවන් සහ ෆයිනල් සෙමිනා එක ඉතුරු වෙන්නේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය විදිහට තමා දරුවනේ මේ අවුරුද්දේ ස්ථානීය පරීක්ෂණය අපි ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. ඊළඟට මේකේ තව දෙයක්, පළවෙනි ස්ථානීය පරීක්ෂණය හැමෝටම නොමිලේ ලබා දෙනවා. හරිද? පළවෙනි ස්ථානීය පරීක්ෂණය හැමෝටම නොමිලේ ලබා දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මං ඔයාලගේ යමක් ඉල්ලනවා, අපේ මේ මේ වැඩසටහන පිළිබඳව ඔයාලගේ තව යාළුවෝ දැනුවත් කරන්න, දැනුවත් කරලා යාළුවත් මේ වැඩසටහනට සම්බන්ධ කරන්න. හරිද? මේක සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක්ගේ බෙහෙත් දීමක් නෙමෙයි, මං නැවත කියනවා මේක අවුරුදු 8ක එක්ස්පීරියන්ස් එකක් එක්ක ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ බෙහෙත් ගැනීමක්. ඒක හොඳින් මතක තියාගන්න. ලෙඩේ දරුණු නම්, අමාරු ලෙඩක් නම්, ලොකු ලෙඩක් නම් අපි හැම තිස්සෙම යන්නේ ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට. ටිකක් ගාන වැඩි වෙන්න සමහර විට පුළුවන්. හැබැයි මං හිතනවා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ගාන මං අඩු කරලා තියෙනවා මේ පාර. ඒක ලොකු ගානක් අරගෙන නැහැ. හැබැයි සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් ඊට වඩා අඩු ගානට බෙහෙත් දෙන්න පුළුවන්. හරි, ඔයාලට හම්බ වෙන්නත් පුළුවන් සමහර ලාවට ඊට වඩා අඩු ගානට මේ වැඩසටහන කරන. හැබැයි එහෙම ආවට ගියාට බෙහෙත් දෙන්නේ නැහැ මම. හරිද? මං කිව්වනේ ලෙඩේ හරියටම බලලා නියම ලෙඩේට තමයි ප්‍රතිකාර කරන්නේ. ඇවිල්ලා බලන්න පළවෙනි එකට හැමෝම සම්බන්ධ වෙන්න. එතකොට හැමෝටම මම එක ලොමිලේ කරලා දෙනවා කියලා කිව්වා. එතකොට ඊට පස්සේ ඔයාලට එතනින් එහාට සම්බන්ධ වෙන්න ඒ මම පැහැදිලි කරපු විදිහට මුදල් ගෙවන්න. මුදල් ගෙවීම කරන්නේ බැංකු ගිණුමකට. ඒකට අදාළ තොරතුරු මම ඔයාලගේ ගෲප් එකට විස්තරය වන්නම්. ඒ ගෙවීම කොට කරන්න ගෙවලා ඒ අදාළ රිසිට් පතේ පින්තූරයක් ඡායාරූපයක් මට එවලා තියන්න. හරි. එහෙනම් දරුවනේ ওই ටික තමයි දැනුවත් කරන්න තියෙන. ඒතකොට පළවෙනි ස්ථානීය පරීක්ෂණයට අදාළ අපි ටෙස්ට් එක නැත්නම් ඒකේ පේපර් එක මම ඉස්සෙල්ලා ඔයාලට අද හෝ හෙට දවස් ඇතුළත දෙන්නම්. ඊට පස්සේ අපි මේ සතිය ඇතුළතම ඒතර පළවෙනි ස්ථානීය පරීක්ෂණය කරනවා කරලා, එතකොට එතනින් එහාට අපි පිළිවෙලට දෙවන ස්ථානීය පරීක්ෂණය තුන්වෙනි ටික කරමු. ඔයාල දන්නවා ඇති දැනට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට දින වෙන් කරලා තියෙනවා. අප්‍රේල් 6 ඉඳලා මට මතක අප්‍රේල් 8, ඒ කියන්නේ අප්‍රේල් 6 7 8 ওই දවස් ටික තමයි දාලා තියෙන්නේ. ෆිසිකල් පටන් ගන්න ටිකක් ප්‍රමාද කරනවා. මොකද ෆිසිකල් ගොඩාක් කලින් කරපුවාම ළමයින්ට ආයේ අමතක වෙනවා. ඒකත් මම අත්දැකීමෙන් දත්ත දෙයක්. ඒ නිසා ෆිසිකල් අපි ටිකක් විභාගෙට කිට්ටු කරලා කරමු. ෆිසිකල් ඒක නිසා තව සති දෙකක් විතර මම ප්‍රමාද කරනවා. මේ මාසේ අවසාන වගේ මම ටාගට් කරලා තියෙන්නේ, මං දින ටිකක් වෙන් කරලා තියෙනවා. මං ඒ දින ටික ෆිසිකල් ක්ලාස් වලට එවන්න. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් වල දින ටික එවන්න. සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් අපි යනවා උදේ 8 8:30 ඉඳලා වගේ, හවස 4 4:30ට එක දිගටම ෆිසිකල් ක්ලාස් හෝල් ඩේ එක ෆුල් දවසක් අදිනවා. එදාට එතකොට අපි සාමාන්‍ය විශාල ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් ආවරණය කරනවා. ඒ පිළිබඳව මම ඕනනම් වෙනම ඔයාලට දැනුවත් කිරීම සඳහා නැවත වෙනම වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එක මම විශේෂයෙන් ටාගට් කරගත්තේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක පිළිබඳව හැඳින්වීමක් කරන්න. ස්ථානීය පරීක්ෂණය අපි කොහොමද මේ මේ වැඩසටහන කළේ කරන්නේ කියන එක මූලිකව පැහැදිලි කරලා දෙන්න. හරි. එහෙනම්
මෙතනින් එහාට ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්, අහන්න පුළුවන්, මැසේජ් එකක් දාන්න පුළුවන්. සහ අවසාන මොහොතේ නැවතත් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ ඇති මෙතන අපිට විවිධ දරුවෝ සම්බන්ධ වෙලා ඇති. ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න, අපේ ගෲප් එකේ ලින්ක් එක යාළුවන්ට ෂෙයා කරන්න. ෂෙයා කරලා අපේ ගෲප් එකට තව දරුවන්ව යාළුවන්ව ඇතුළත් කරගන්න. ඇතුළත් කරලා ඒ පැත්තිනුත් යම් සහයෝගයක් ලබා දෙන්න කියලා මතක් කරනවා. සහ ඒ සම්බන්ධ වෙන දරුවන්ට ඔයාලා කරගන්න ඇත්තටම එයාලා සම්බන්ධ කිරීම හරහා ඔයාලා කරගන්න ලොකු පිනක් කියන එක මට සැපයකින් තොරව කියන්න පුළුවන්. මොකද මම මේ වැඩේ නියමෙටම කරනවා. නිකන් ඔයාලගේ වචන වලින් කිව්වොත් නියමෙටම කරනවා, සුපිරියටම කරනවා. ඒක ඔයාලට විභාගෙට ගියාට පස්සේ දැනේවි. උත්තර ලියනකොට ඇත්තටම දෙයක් නෑ. අපි එන සියලු දේ අපේ ක්ලාස් එක ඇතුලේ අපි කලාන්නේ කියලා ඔයාලට විභාගෙට ගියාට පස්සේ දැනේවි. හරි, එහෙනම් අපි මේ මූලික පැහැදිලි කිරීමේ වැඩසටහන මෙතනින් නිමා කරමු. එහෙනම් ඉදිරියේදී අපි පළවෙනි ස්ථානීය පරීක්ෂණය මුණ ගැහෙමු. සියලු දෙනාටම නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් දැනුවත් කරලා මේ පළවෙනි එක නොමිලේ තියෙන ඕනනම් ඇවිල්ලා බලපියව් යා කියලා යාළුවන්ට කියලා පළවෙනි දවසේ කලුවම සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එසේ එතනින් එහාට අපි මේ කියපු විදිහට ස්ථානීය පරීක්ෂණ ටික කරගෙන යමු. රයිට්, එහෙනම් අපි හොඳ වැඩක් කරමු එකතු වෙලා. අනිවාර්යෙන් මම ඔයාලට සපෝට් එක දෙනවා ඉදිරියට මේකෙනුත් ගොඩ යන්න. දැන් අපේ තියරි ක්ලාස් ආපු අය මම හිතනවා තියරි වලට හොඳට මුහුණ දෙන්න ඇති කියලා සාර්ථකව. ඒ වගේම අපි මේකෙනුත් අනිවාර්යයෙන් කියන්නේ දැන්ට සාමාන්‍යයෙන් අපි තුමු දරුවෙක් ඉන්නවා කියලා අපි ආසන්න වශයෙන් හිතුවොත් C එකක වගේ මට්ටමේ දැන් ඉන්න කෙනෙකුට B එකකට පැනගන්න මේක ලොකු උදව්වක් වෙනවා. B එකක මට්ටමේ වගේ හිටපු කෙනෙකුට, يعني පේපර් එකෙන් ලියලා නිකන් B එකක වගේ මට්ටමක ලකුණු ඉන්න කෙනෙකුට ඒක A එකකට තල්ලු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහරවිට මෙතන හිටියොත් කවුරු හරි මම ෆේල් වෙයි වගේ කියන මට්ටමේ නම් ඉන්නේ, එයාට අඩුම පාස් වෙන්න මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී හැකියාව ලැබෙනවා. මතක තියාගන්න, ටෙක්නොලොජි කරලා පාස් වුණත් යන්න ඕන තරම් මාර්ග තියෙනවා. ඒකත් දැනුවත් වෙන්න. දැන් මේ දවස්වල මම දැක්කා නයිට් අයිකේ පාඨමාලාවලකට පාඨමාලා කීපයකට එන්වීකියු මම හිතන්නේ පහ එන්වීකියු පහ වගේ මට මතක අලුතින් සිසුන් බඳවා ගැනීමක් වෙන. ඉතින් හොඳ පාඨමාලා තියෙනවා. ඉතින් ඒ වගේ අර යන්තම් S3ක් ගත්තත් ඔයාලට යන්න ඕන තරම් පැති තියෙනවා. වැදගත් වෙන්නේ ඔයාලගේ උනන්දුව සහ ඒ ඔයාලගේ කැපවීම. එනිසා එම ෆේල් මට්ටමේ ඉන්න කෙනෙකුත් අතහරින්න එපා. අඩුම මං එස් එකක් හරි අරගෙන මොකක් හරි කෝස් එකක් කරලා ඉස්සරහට යනවා කියලා ටාගට් එකක් තියාගන්න. අනිවාර්යෙන් යන්න පුළුවන්. හරිද? එස් තුනක් කරලා කෝස් එකක් කරලා සමහර ඩිග්‍රී එකක් අරගෙන එදියට ළමයාට වඩා දුර ගමනක් යන්න පුළුවන්. ඔයාට ගට් එක තියෙනවා නම් ඔයාට ඒ හැකියාව, ඒ කියන්නේ වාගේ උත්සාහය කැපවීම තියෙනවා නම් සමහර විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනින් එදියට එන කෙනෙකුට වඩා එස් තුනක් අරගෙන යම් පාඨමාලාවක් කරලා එතනින් ලොකු පිම්මක් පයින්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අපේ කැපවීම, උත්සාහය කියන එක. හරි, ඒක නිසා හැමෝම මේකට සම්බන්ධ වෙන්න ඉන්න තැනින් අඩියක් හරි වාගේ රිසල්ට් එක උඩට ගන්න අපිට පුළුවන් මේ වැඩසටහන තුළ අපි හරියට රැඳිලා වැඩ එක කළොත්. හරි, එහෙනම් තවත් කතා කරන්නේ නැහැ. අපි අදට මේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පසු අහන්න ඕන එකක් මැසේජ් කරලා අහන්න. ප්‍රැක්ටිකල් එක්සෑම් එක සම්බන්ධව ඕන එකකට ඒ අදාළ පැහැදිලි කිරීම දෙන්න බලාගෙන ඉන්නවා. රයිට්, එහෙනම් දරුවනේ අපි අදට සමුගමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හමුවෙමු පළවෙනි ස්පොට් ටෙස්ට් එකෙන් හැමෝම අලුත් මුණුත් එක්ක. හරිද? අලුත් යාළුවොත් එක්ක. එහෙනම් බයි බෝ.